අයිබුවන් ඔබෙක් වන්නේ අයිටන් රාත්‍රී නම ඇතිහ ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමකින් මම අශංක දුනු තිලකර. මම වත්සලා කොළසූරිය මුලින් අවධානය ප්‍රති සිරස් තල වෙත. උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ නිහඩියාව රටේ සංවර්ධනයට බාධාවක් බව ජනපති පවසයි. එක්සත් ජාතික පෙරමුණේ අලුත්ම එකඟතාව. හැකික්මනින් සන්ධානය හදන්න පොරොන්දුනා. ඒ වගේම සන්ධානය ප්‍රතිපත්ති මාලාවත් හැකික්මනින් හදලා එකඟතාවයක් ගන්න තීරණය. ප්‍රමිතියෙන් තොර පාසල් ආපනශාලා පිළිබඳ දැඩි පියවර. ත්‍රස්තවාදය මැඩලෙන අලුත් ක්‍රමය. ශ්‍රී ලංකාව මේ පරාජය කරන්න නම් තොරතුරු තාක්ෂණය මත පදනම්ම අපගේ ආරක්ෂකංශ සුහුරු ආරක්ෂකංශ බවට පරිවර්තනය කළ යුතුයි. උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ නිහැඩියාව රටේ සංවර්ධනයට බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දකුණු පළාත් උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. දකුණු පළාත් උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමේ දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වැලිගම නගර ශාලාවේදී මෙම පත්වීම් ප්‍රධානෝත්සවයේ නම් කර තිබුණේ දුෂයෙන් පරපුරක අවිශේෂ මංගල්‍යය ලෙසයි. දකුණු පළාත් සභාව දෙවැනි අදියර යටතේ උපාධිධාරීන් 1265 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම සිදු කළා. එහිදී රැස්ස සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වත්මන් දරු පරපුර නවීන තාක්ෂණින් දැනුවත්ව ඉදිරියට යන පිරිසක් බවයි. මේ රටේ දියුණුවට තිබෙන විවිධ බාධාවන් රාශියක් ඔබ දන්නවා. ඒ බාධාවන් අතරේ මම දකින දෙයක් තමයි මේ රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලකයන්ට බාර දීලා ඉන්නවා. නමුත් උගත් ඔබට මොන තරම් දේ කළ හැකිද? මොන තරම් වගකීම් දරන්න පුළුවන්ද? අද අධි තාක්ෂණයත් එක්ක තරුණ උගතුනි පාසලේ පුංචි දරුවා ගුරුවරයාට අභියෝගයක් කියන එක අමතක කරන්න එපා. අවුරුදු 5-6 ඉඳලා පුංචි දරුවෝ ඉන්නේ අතේ තියෙන මොබයිල් එකේ තියෙන ජංගම දුරකථනයේ තියෙන අන්තර්ජාලයත් එක්ක ඉන්නේ. දරුවා ලෝකේ දකිනවා. ඒ දරුවෝ ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබ පන්තියේදී දරුවන්ගේ ප්‍රශ්න අහනවා වගේම දැන් ඉන්න දරුවෝ ඔබෙන් ප්‍රශ්න අහනවා. අධි තාක්ෂණයත් එක්ක ඉන්න දරුවෝ තමයි ඔබ බාරගන්නේ අදින් පස්සේ. රාජ්‍ය සේවයේ තියෙන උතුම් වෘතිය ගුරු වෘතිය කියලා ඔබ අහලා තියෙනවා. මිනිසුන් තිරිසන් භාවයෙන් මුදවාගෙන මිනිසුන් සැබෑ මිනිසුන් බවට පත් කරන්නේ ඔබ නිසා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් සහාය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙල වඩාත් යහපත් කරලීමට හැකිව බව ඉන්ටපෝල් ආයතනයේ මහලේකම් යාගෙන් ස්ටොක් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගෝලීය ත්‍රස්තවාදයේ මැඩපවත්වමින් ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර එකට එක්වී පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මනාව වටහාගෙන ඇති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නිරන්තරයෙන් තමන් වෙත සහාය ලබා දුන් බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලබා දුන් දේශපාලන මඟ පෙන්වීම මෙන්ම පොලිසිය හා ආරක්ෂකංශ දැක්වූ කැපවීම හේතුවෙන් කෙටි කලක් තුළ සියලු සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ගෝලීය වශයෙන් අනාගතයේ එල්ලවිය හැකි ආරක්ෂක අභියෝග ජය ගැනීමට නම් ජාත්‍යන්තරයම එකට එක්විය ක්‍රියා කළ යුතු බවයි. තොරතුරු හුවමාරුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ අවකාශය හා අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී කරුණු හුවමාරු කර ගැනුණා. මුල්‍ය හා ආර්ථිකංශයට එල්ලවිය හැකි ත්‍රස්ත අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන දෙවනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටටම බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ලබන තුන්වනදා හා හතරවනදා මාලදිවයිනේ පැවැත්වෙන 2019 ඉන්දිය සාගර සමුළුවටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වෙනවා. එහි සභාපතිත්වය දරන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දිය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරන අතර මාලදිවයින් රජයේ හා සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස් රාජරත්නම් විද්‍යාලයේ සහයද ලැබී තිබෙනවා.
පක්ෂ නායකින් එක්ව නව සංධානය කඩිනමින් පිහිටුවීමට එකඟතාවට පැමිණි බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ පිළිබඳ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉතාම සාර්ථකයි හැකිඉක්මනින් සන්ධානය හදන්න පොරොන්දුනා. ඒ වගේම සන්ධානය ප්‍රතිපත්ති මාලාවත් හැකිඉක්මනින් හදලා එකඟතාවයක් ගන්න තීදේගෙනවා. විනය කඩකිරීම සහ අනවශ්‍ය ලෙස නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන්නේ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකුට එක්සත් ජාතික පක්ෂය නියෝග කර තිබෙනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත්ති පෙරේරා සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනාටයි මෙලෙස කරුණු දක්වන ලෙසට නියෝග කර ඇත්තේ. අනවශ්‍ය ලෙස නායකත්වයේ විවේචනය කිරීම පක්ෂයේ විනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී කරුණු විමසීමකට මොවුන් දෙදෙනාට සහභාගී වන ලෙසට දැනුම් දී තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් ලබන මස 9 වනදාට පෙර මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පක්ෂයේ නීති ලේකම් නිශංක නානායක්කාර මහතා දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානායක මහතාද අදහස් දැක්වුවා. පක්ෂයේ විනය ඇත්ත වශයෙන් දැඩි ලෙස අපි අනුගමනය කරන විනය කඩන්න කාටවත් බෑ. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ඒ වගේම පක්ෂ ප්‍රතිපත්ති ජනාධිපති අපේක්ෂකය තෝරන ක්‍රමයක් තියෙනවා අපේ පක්ෂේ. ඒකට පරිබාහිරව වෙන ක්‍රම හදන්න බෑ. අජිත් පෙරේරාමැතිතුමයි සුජීව සේනසිංහ මැතිතුමයි මගේ මිත්‍රයෝ මගේ යාළුවෝ. ඒ නීති පියවරක් ගන්න පෙර ඔවුන්ගෙන් කරුණු විමසන්න අවශ්‍යයි. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ natural justice කියලා. කරුණු විමසීමක් තමයි ඔවුන්ගෙන් කරලා තියෙන්නේ දැන්. ඇත්ත වශයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පරිබාහිරව කාටවත් ක්‍රියා කරන්න බෑ. මේක පාරවල් ගානේ හන්දි ගානේ ගිහිල්ලා විසඳන්න බෑ. මේකේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තරේ සාකච්ඡාවකින් තමයි පක්ෂ ජනාධිපති අපේක්ෂකය තෝරන්නේ. ඒක තමයි හැමදාමත් උනේ. මගේ තාත්තාවත් 1994 තේරුවේ එහෙමයි. මේ විදිහට තමයි අපේ පක්ෂයේ විනය හා අපේ පක්ෂයේ තීරණ ගන්නෙ. රුසියාවේ විද්‍යාඥයෙකු නිර්මාණය කළ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මැතිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී රුසියානු විද්‍යාඥ ආචාර්ය ඇවුගනී ශෂිව් මහතාගේ නිර්මාණයක් වන මෙම යන්ත්‍රය ඇමරිකා ඩොලර් 50,000ක් පමණ වටිනාකමකින් යුක්තයි. පුපුරණ ද්‍රව්‍යවලට අමතරව විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා බැලීමටද මෙමගින් හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරි බී මැරිවිට් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු පක්ෂය විනාශ කිරීමට ඩීල් දැමූ අයකු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා. මම පසුබල මන්ත්‍රීවරිය. ඔබ දන්නවා පක්ෂයේ නායකත්වයත් එක්ක මගේ එච්චර හොඳ යාළුකමක් තිබ්බේ නැහැ. කවුද දාන්නේ සජිත් ඇමතුමාද අගමැතිතුමාද දෙන්නගෙන් කතා නැතුමාද? ඔය කවුරු දැම්මත් ඔය එක්කිනෙක්ට හරි මේ ආණ්ඩුව මේ තරම් ජනතාව ඉස්සරහා අපහසුතාවයට පත් කරපු එකම එක පුද්ගල මේ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිතුමා. එතුමා එක්ක ඩීල් තියන කිසිම කෙනෙක්ට මම නම් ගිහලා හිටගන්නේ නැහැ. ඒක කාටත් පොදුයි. ඒක සජිත් ඇමතුමාද? ඒක අගමැතිතුමාද? එහෙම නැත්නම් කතා නැතුමාද? අපිට ඕන තරම් ඡන්ද තියෙනවා ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්න. අපේ කර උඩට දාන්නේ මොන අපේක්ෂකයද යාවරන් අපි කැම්පේන් එකක් කරගෙන යනවා. අපේ ගමන අපි යනවා. අපිට දෙන්න අපේක්ෂකයව හොඳ අපේක්ෂකෙක්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයට සූදානම් බවත් මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කළා. නහන අපි ජනාධිපතිවරණයකට බයද කියලා. අපි ජනාධිපතිවරණයකට හොඳට සන්නද්ධ වෙලා ඉන්නේ. ලක්ෂ සංඛ්‍යාත ජන කොට්ටාසයන් නියෝජනය කරන පක්ෂවල නායකයන් අපේ වටේ ඉන්නවා. ඔවුන් එදා දින 52 අවස්ථාවේදී අගමැතිතුමාත් එක්ක කරට කර ඉඳලා අගමැතිතුමාව ආරක්ෂා කළා. ජනාධිපතිවරණයේදී අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සන්ධානයේ ඉන්න සියලුම පක්ෂල නායකයන් එදා වගේම අදත් ශක්තිමත්ව ඉන්නවා. ජනාධිපතිවරණය කියලා කියන්නේ මීටර් 100ක තරගයක්. මේක මැරතන් එකක් වගේ දුවලා හරියන්නේ නැහැ. අලුතින්ම තමුන්ගේ ප්‍රථම ඡන්දය ප්‍රකාශ කරන උදවිය ඔබට මීට අවුරුදු 5කට 6කට කලින් තිබ්බ ආණ්ඩුව ඔබට මතක නැහැ. එතකොට ඔබට අවුරුදු 11යි 12ක තරුණ ළමයි.
හින්ද නැවත ඒක මතක් කරලා දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ අද වෙනකොට ඔහු කතා කරනකොට නිින්දෙන් ඇහැරලා කතා කරනවා වගේ තමයි මට නම් දැනෙන්නේ. මේ ඉන්න මාධ්‍ය මිතුරන් හැම කෙනාටම හොඳ පාඩමක් මේ ළඟදිත් කියලා දුන්නනේ. ඔහු කෙලින්ම කියනවා මගෙන් කැම්පේන් එකෙන් ඔහුගෙන් ප්‍රශ්න අහන්න බෑ. ඔහු කියන එක විතරයි අහගෙන ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තක තියන්නකෝ. මම දැක්ක අපේ මේ මාධ්‍ය මිතුරන් එදා නෙළුම් පොකුණ රංගහල්ට ගිහිල්ලා එළියේ වේලි වේලි ඉන්නවා. සියලුම මාධ්‍ය මිතුරන්ට එළියට ඇතුළට යන්න දෙන්නේ නැතුව. මේ ඕකෙන්වත් පොඩ්ඩක් මතක් කරගන්න කොහොමද මාධ්‍ය රේ කාලේ සැලකුවේ කියලා. ගමේ මිනිස්සු ඔහු පිළිබඳව ලොකු දැනුමක් නැහැ. ගමේ මිනිස්සු දන්නේ මහින්ද රාජපක්ෂගේ චරිතය විතරයි. කොළඹ මිනිස්සු ඔහු පිළිබඳව ලොකු දැනුමක්. වනාත මුල්ල පැත්තේ, කොළොන්නාව පැත්තේ, බොරැල්ල පැත්තේ, මැදකොළඹ පැත්තේ ගියොත් එහෙම ගෙවල් පහකින් එක ගේක හරි තරුණෙක් සුදු වෑනකින් උස්සලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මේව පොඩ්ඩක් මතක් කරලා ඔබම බලන්න. ඔය සයිබවකාශයට ගියොත් එහෙම රටේ අගමැති ජනාධිපතිට කියන නම් ඔයා ඉස්සර කියන්න පුළුවන්. මේ තරම් නිදහසක් කිසි කෙනෙක්ට මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබිලා නැහැ. ඔබ ඒත් බයයිනේ ගෝඨාභයගේ මූණට මයික් එක මූණට ගහන්න බයයි නේද? ගෝඨාභය රාජපක්ෂ පිරිසක් එක්ක යනකොට දුවගෙන ගිහිල්ලි වෙලා මයික් කටේ ගහනවද? එක එක හිතුවක් අර ප්‍රශ්න අහනවද නේ? ඔගොල්ලෝ බයයි. අද අපේ රටේ ආණ්ඩුවට වඩා ඉස්සරහින් මාධ්‍ය ඉන්නවා. ත්‍රස්තවාදය පරාජය කිරීමට ආරක්ෂක අංශ සුහුරු ආරක්ෂක අංශ බවට පත් කළ යුතුයැයි අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ජාතියේ ඉදිරි මඟ සඳහා අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා රචිත විමසුම හා පිවිසුම අර්බුදයෙන් දෑගලවා ගැනීම සඳහා වන අනාගත රටකරවන තිරසර ඩේවිල්ල ඉන්න හිතන රටකට කෘතිය ජනකත කිරීම නෙළුම්පොකුණ රගහලේදී සිදුවුණා. යකඩ මිනිසුන් එක්ව පන්නරය හදන හමුවද පැවැත්වුණේ මීට සමගාමීවයි. ග්‍රන්ථය පිළිගැන්වීම සිදුවුණේ රොබෝවරයෙකු අතින් වීම විශේෂත්වයක්. අමාත්‍ය අකිල විරාජ්කාරිය වසම් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නියෝජ අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්තුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පස්සේ මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාව බොහොම ප්‍රබලව අපේ මනස්වලට බියජනක සිහින ගෙන දෙමින් පැමිණියා. නමුත් අපි මතක තබා ගත යුතුයි මේ ජාතික ආරක්ෂාව පිළිබඳව අද මතුවලා තිබෙන තත්ත්වය නව ආගමික මූලධර්මවාදී ත්‍රස්තවාදය අතීතයේ පැවති ත්‍රස්තවාදයන් මෙන් පාරේ බැරිගේඩ් දාලා ලක්ෂ සංඛ්‍යාත විශේෂ බලකායන් හුණු කරලා අතීතයේ අනිකුත් කැරලිකාරීත්වයන් ත්‍රස්තවාදීන් පරාජය කළ මූලෝපායන්ගෙන් මේ පරාජය කළ නොහැකි මෙය අලුතෙන් සිතලා කටයුතු කළ යුතු තත්ත්වයක්. ශ්‍රී ලංකාව මේ පරාජය කරන්න නම් තොරතුරු තාක්ෂණය මත පදනම්ව අපගේ ආරක්ෂක අංශ සුහුරු ආරක්ෂක අංශ බවට පරිවර්තනය කළ යුතුයි. එනිසා පැරණි තාලවලට, පැරණි පිරිස්වලට, පැරණි නායකයින්ට මෙය නවත්‍රස්තවාදයේ ජයගත නොහැකි. ඒකට නව උපාය මාර්ගයක් අවශ්‍ය කරනවා. පලේ වෛද්‍යවරයාගෙන් ලද තොරතුරු වලට අනුව අව්‍යායුධ සහ පුපුරණ ද්‍රව්‍ය රසක් සොයාගෙන තිබෙනවා. සින්නයිය සිබරූබ නැමැති එම වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගියදායි. මේ වන විට සැකකරු යාපනය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන යාපනය ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාස ඒකකයේ විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව මේ සින්නයියා සිවරූපන් යන සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සහ ඔහුගේ පෙන්වා දීම අනුව ඊයේ සවස ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නිලධාරීන්ට හැකි වුණා ඔහු විසින් සංගවා තබා තිබූ අවියායුධ කිහිපයක්ම සොයා ගැනීමට. ඒ අනුව පලේ පොලිස් වසමේ කරන්දායි නැමැති ප්‍රදේශයේ පොල් ඉඩමක සංගවා තිබියදී AK-47 වර්ගයේ ගිනි අවි එකක්, මැගසින් දෙකක්, ඒ වගේම එම ගිනි අවි වලට භාවිතා කරන සජීව පතුරම් 120ක ප්‍රමාණයක්, ඒ වගේම පැති බෝම්බ එකක්, ජීව අත් බෝම්බ 11ක්, ඒ වගේම PE-10 සහ TNT යනුවෙන් සැකකරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම මාලිමා යන්ත්‍ර දෙකක්, දුරදක්නයක් සහ LTT ත්‍රස්තවාදීන් භාවිතා කරන ලද කැප්තොප්පියක්, යුද හමුදාව භාවිතා කරන කැප්තොප්පියක් ඇතුළු දේපළ කිහිපයක්ම සොයා ගැනීමට හැකියාව ලැබුණා මේ සැකකරු විසින් සංගවා තිබියදී. මේ සැකකරුගෙන් මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුක්ත පොලිස් කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගොස් තවදුරටත් මේ සැකකරු සම්බන්ධ විමර්ශන සිදු කරනු ලබනවා. ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳ මෑත කාලීනව සිදුකළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ දරුවන් වැඩි වශයෙන් පෝෂණ ගැටලුවලට ගොදුරු වී සිටින බවයි. වැරදි ආහාර රටාවලට දරුවන් හුරු වී සිටීම ඒ සඳහා බලපා ඇති ප්‍රධාන සාධකයක්.
බෝනුවන රෝග හා දන්ත රෝග රැසක් වැළඳීමේ අවධානමටද මේ හේතුවෙන් දරුවන් මුහුණ දෙ සිටිනවා. නිවරදි ආහාර රටාවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ්කාරී වසම් මහතාණිය දරින්ට උපදෙස් ලබා දී තිබුණා. ජාතික පෝෂණ ප්‍රතිපත්තිවලට අනුව ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර සාධාරණ මිලට දරුවන්ට ලබා දීමට මෙමගින් පියවර ගනු ඇති. ප්‍රමිතින් යුක්තව ආපන ශාලා ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පාසල් ආපන ශාලා සම්බන්ධ වාර්තා කැඳවා ඇති අතර එළඹෙන පාසල් වාරයේ ආරම්භයේ සිට නිසි ප්‍රමිතියට ක්‍රියාත්මක නොවන ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ. සිංගප්පූරු වෙළඳ ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සහ සුවසැරිය ගිලන් රථ සේවාව ගැන වැරදි මත සමාජගත වූ බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ෆාම්තෙල් කර්මාන්ත සංගමයේ ප්‍රථම වාර්ෂික මහසභා රැස්වීම අමතමිනුයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ. සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ මෙම උත්සවය කොළඹදී පැවැත්වුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේ ෆාම් තෙල් කර්මාන්තයේ ගැටලුද සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳුම් ලබාගත යුතු බවයි. There is the most important service that the government of Sri Lanka gives you. Believe me, 97% of the people said 1990 Suvasariya is the most important service that we can. And as of today, we take about 750 people to critical and emergency care every single day. My point being, vested interests are sometimes so strong, they protest even life-saving services. Now, every problem has a solution. And I believe that the best way is to show by experience, by doing. You have to experience. I'll give you another example. Singapore Free Trade Agreement. How much protests? How much of false information got spread around? Or take another recent example of Millennium Challenge Corporation. There is absolutely no truth to it. It's absolutely false. So there's always two sides to every story. There could be factual errors on either side, both sides. We may not see it because we are only looking through a particular glass. And only if you sit together, I think you can resolve it. සිම්හ සහිත කළුපොව විටියන තේ කර්මාන්ත ශාලා සමාගමට 25 වසරක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් පැවැතුණා. ඒ අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සීම සහිත කළුබූ විටියාන තේකර්මාන්ත ශාලා සමාගමට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි සේවක සේවිකාවන් නැගීමට කටයුතු කෙරුණා. සමාගමේ නව වෙබ් අඩවිය හඳුන්වා දීම සිදු කෙරුණේද අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින්. දේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නව තේ පැකට්ටුවක් හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා. බොහෝ රාජ්‍ය ආයතනවල දූෂණය හා නාස්තිය ඉතාමත් උග්‍ර ලෙස තිබෙනවා. රාජ්‍ය ආයතනයක් වුණහම දේශපාලන මැදිහත් වීම, දූෂණය, නාස්තිය අන්ත අප්‍රමාණ ලෙස ඒ ආයතනයේ ලංකාවේ පමණක් නෙවෙයි අනෙකුත් රටවලත් වැපිරෙනවා කියන එක අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් දේශපාලනයෙන් තොර ඉතාමත් දක්ෂ ලෙස බොහෝ රාජ්‍ය ආයතන ඉතාමත් ශක්තිමත් ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ සියලු දේකටම ගෙවන්නේ රටේ ජනතාව. මොකද ඔවුන්ගේ බදු මුදල් වලින් තමයි මේ රාජ්‍ය ආයතන නඩත්තු වෙන්නේ. ඒ නිසා අපිට විශේෂ යුතුකමක් තියෙනවා රාජ්‍ය ආයතන වලට ඒ අවශ්‍ය සුදුසු කට්ටිය පත් කරලා ඒ හොඳට කරුණාකරණය කරලා ඉදිරියට යන්න. 2022 වසර වන විට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් බවට පත් කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. රජය හා ලොව ප්‍රමුඛතම තෙල් සමාගමක් වන ටෝටල් සමාගම එක්ව ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ගිවිසුම් අත්සන් කිරීම මහාමාර්ග හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරුණා. අමාත්‍ය කබීර් හෂීම් මහතා හා ටෝටල් ENP සහ ඉකියුනෝ අසා සමාගම් වන නිලධාරීන් මෙහිදී ගිවිසුමට අත්සන් තැබුවා. අපි මෙහි ඊළඟ ඉලක්කය වෙන්නේ මේ පර්යේෂණ කටයුතු සම්පූර්ණ වුණාම ස්වභාවික වායු හෝ තෙල් සොයා ගැනීමෙන් පසුව ඒ තෙල් නිෂ්පාදනය සඳහා ඒ නිෂ්පාදනය බෙදා හැරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජයයි මේ ආයතන දෙකත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියට යන්න තමයි ඊළඟ ඉලක්කය හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ න්‍යාය පත්‍රයක් තිබුණා කාල සීමාවක්
ඉලක්ක කරගෙන හඳුනාගෙන ඒ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ස්වභාවික වායු සහ තෙල් නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයට මම විශ්වාස කරනවා. අපි කැණීම් කටයුතු ලබන අවුරුද්දේ ආරම්භ කරනවා වගේම 2022 වෙනකොට ශ්‍රී ලංකාව එහි ඒ තෙල් හෝ වායු නිෂ්පාදනය කරන රටක් බවට පත් වෙනවායි කියන එක අපිට සාහතික කරලා කියන්න පුළුවන්. රට වෙනුවෙන් එකට සිටිමු යාපනයේ දේශීය ජාතික සංවර්ධන වැඩසටහන තුළින් මෙවන විට වැඩසටහන් 2578ක් නිම කර තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. එහි සිව්වැනි දිනේ වූ ඊයේ දිනේ තුළ පමණක් මහජන සහන ව්‍යාපෘති 918ක් ක්‍රියාත්මක කළ බව යාපනයේ දිසාලේකම් එන් වේදනායක මහතා පවසනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ යාපනයේ දිස්ත්‍රික්කයේ කුඩා කෘෂි ව්‍යාපාර ව්‍යවසායන් දිරිමත් කිරීමේ වැඩසටහන් 72ක් ක්‍රියාත්මක කෙරෙනවා. ප්‍රතිලාභීන් 1200කට පමණ එමකින් සෙත සැලසෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය යාපනයේ දිසා ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සියලු රාජ්‍ය ආයතන සහභාගී කරගෙන සිදු කරන මෙම වැඩසටහන තුළින් යාපනයේ දිස්ත්‍රික් ජනතාවගේ ජීවන ගැටලු රැසකට විසඳුම් සැලසෙන බවද දිසා ලේකම්වරයා සඳහන් කළා. යාපනයේ දිස්ත්‍රික්කයට ඍජුව බලපාන පානීය ජල ගැටලුවලට සහ රැකීරක්ෂා ගැටලුවට මෙමකින් විසඳුම් ලැබෙන බවද ඒ මහතා පින්පාත වුණා. රජයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු දැන් සංවර්ධන පුවත් තුළින්. රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක රජයේ සංවර්ධන ව්‍යාපෘති අතරින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රමුඛ ස්ථානය ගෙන තිබෙනවා. ඒ එම ව්‍යාපෘති කඩනමින් අවසන් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වුණේ. ගම්පෙල්ලිය තිරසන පුරවර ජල අභිමානී රන්මාවත් ඇතුළු ව්‍යාපෘති 300කට අධික සංඛ්‍යාවක් කඩනමින් අවසන් කිරීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත්ව තිබෙනවා. ඇල්පිටිය දියකිතුල්කන්ද මහදිනිය මාර්ගයේ සංවර්ධන කටයුතු සුවපැලීම සඳහා අමාත්‍ය ගයන්ත කන්නතිලක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මාර්ගයේ හරහා ඉදිකෙරෙන දියකිතුල්කන්ද පාලමේ වැඩ කටයුතුද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,285ක්. ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරින් රාඝවන් යන මහතුරුන් අතර හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්ුණා. උතුරු පළාත් ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳ බෙන්ම පාස්කෝ ප්‍රහාරයන් පසුව සිදු ඇති වාතාවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ වත්මන් තත්ත්වය සහ එහි සිදුවන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ආණ්ඩුකාරවරයා හා මහකොමසාරිස්වරයා දැනුවත් කළා. කැනේඩියානු ඒකාබද්ධ ගැටුම් විශ්ලේෂණ ක්‍රියාවලියේ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා. දැන් අධිකරණ පුවත්. මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට වෙන චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවනු ලැබුවා. ඒ කොළඹ මහඅධිකරණයේදී වැඩිදුර සාක්ෂි විමසීම දෙසැම්බර් මාස 17 වෙනිදාට කල් තැබුණා. 2009 වර්ෂයේ අගෝස්තු 8 වෙනිදා සිට 21 වෙනිදා අතර කාලය තුළ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් පහර දුන් බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අධිචෝදනා ලබා සිටිනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන්ත ලොකුහැන්නදි යන අයට ඉදිරි නඩු දිනයේතෙක් විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද අවසර ලබා දුන්නා. මෝටර රථ කුලියටගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා වෙනත් කාර්යයන් සිදු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 41ක අලාභයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. සිද්ධියට අදාළ නඩුව ලබන 30 වෙනිදා යළි කැඳවීමට නියමිතයි. මිග්යානා ගනුදෙනුවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වන සිංගප්පූරුවේ පිහිටි බෙරිමිසා සමාගමේ සේවයේ නිරත පෙරකඩව් සහ TF ලී යන අයට ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තු නිකුත් කර තිබෙනවා. මේ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද දැනුම් දුන්නා. මිග්යානා ගනුදෙනුවට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන උදයංග විරතුන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට හා සමාගම් දෙකකට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය මේ බව කියා සිටියේ. දැන් ව්‍යාපාරික පුවත්.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කරන ජාතික වොලිබෝල් ශුරතාව සඳහා මංචි අනුග්‍රහකත්වයේ ලබා දුන්නා. සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන මංචි මේ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ අකණ්ඩව 12 වන වරටයි. සුපර්ලීග් කාන්තාහා පිරිමි ආධුනික කාන්තාහා පිරිමි වශයෙන් තරඟාවලිය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ITN මාධ්‍යාලය මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. කොළඹදී පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සේමලපිටිය, සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් කන්නරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හැටන් නැෂනල් බැංකුව සංවිධානය කළ මිලේනියම් ගොල්ෆ් ශුරතාවලියේ තිලින ප්‍රදානය කිරීම කොළඹ රෝයල් ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී සිදු කෙරුණා. ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ වශයෙන් දින තුනක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 එක්ව සිටියා. අංශුව කිහිපයක් යටතේ ජයග්‍රහකින් සඳහා මෙහිදී තිලින ප්‍රදානය කෙරුණා. හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍ය අධිකාරී ජොහන් අලස් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. විෂන් කෙ ආයතනයේ නවතම ශාඛාව හොරණ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී විවෘත කෙරුණා. ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි හා සිවිකාච ඇතුළු උපාංග රැසක් පාරිභෝගිකයන්ට මෙහිදී මිලදී ගත හැකි. මෙම මස අවසානයේ දක්වා නොමිලේ ඇස් පරීක්ෂා කිරීම සහ කණ්ණාඩි සඳහා 10% වට්ටමක් ලබා දීමට කටයුතු කෙරෙනවා. හොරණ මෙඩිහෙල්ත් රෝහලේ අක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් පතිරණ, විෂන් කෙ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානික ෆොන්සේකා මහතා, සාමාන්‍ය අධිකාරී හර්ෂ මදුරංග ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk